Hi, කොහොමද? ඉතින් ඔන්න අලුත් වීඩියෝ එකක් අරන් ආව ඔයාලගාවට. අද වීඩියෝ එකෙන් මම ඔයාලට කතා කරන්න යන්නේ විශේෂයෙන්ම ඔයා අඩුබර තියෙන කෙනෙක් නම් මේ වෙනකොට කරන්න තියෙන හැමදේම කරලත් ප්‍රතිඵල ලබා ගන්න බැරි තත්ත්වයක නම් ඉන්නේ. මෙන්න මේ අයට විශේෂයෙන්ම මොන වගේ ඩයට් ප්ලෑන් එකකද තමන් ඉන්න ඕනේ කියලා තමයි අද මූලිකවම මම ඔයාලට කියලා දෙන්න යන්නේ. ඉතින් පහුගිය දවසක මම වීඩියෝ එකක් කරා පෝෂණ වේදිනියක් හරහා ඔයගොල්ලන්ට දැනුවත් කරා අඩුබර කියන්නේ මොකක්ද? ඒත් එක්කම අඩුබර තියෙන කෙනෙක්ට හේතු මොනවාද වෙන්න පුළුවන්? ඒත් එක්කම මොන වගේ ක්‍රියාමාර්ගද ඔයා ගන්න ඕනේ මෙන්න මේ අඩුබරින් මිදෙන්න කියලා. ඉතින් ඒ වීඩියෝ එක පල්ලෙ ඇතිපිච්ච කමෙන්ට්ස් මම කියවම ගොඩක් දෙනෙක්ට මේ ගැටලුකාරී තත්වයන් තිබ්බා. සප්ලිමන්ට් සම්බන්ධ විශේෂයෙන්ම මෙන්න මේ ඇපිටන් කියන සප්ලිමන්ට් එක සම්බන්ධව සමහර දෙනෙක්ට මේ දේ වැඩ කරලා තිබ්බා. සමහර දෙනෙක්ට මේ දේ වැඩ කරලා තිබ්බේ නැහැ. ඉතින් මේ ගොඩක් වෙලාවල් වලට සප්ලිමන්ට් එකක් පාවිච්චි කරනකොට අපි පාවිච්චි කරන වැරදි ක්‍රමවේද හින්දා මෙන්න මේ සප්ලිමන්ට් එක අපිට හරියන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ නිසාම මම හිතුවා ඩයට් ප්ලෑන් එකක් වගේම සප්ලිමන්ට් එකක් පාවිච්චි කරද්දී මේ දේ හරියාකාරව ඇඟට හරි ප්‍රතිඵල දෙන්න පුළුවන් ආකාරයෙන් කොහොමද පාවිච්චි කරන්නේ කියලා ඔයාලට කියලා දෙන්න. එහෙනම් ගිහින් බලමු මොනවාද මේ විස්තර කියලා. කියලා කියන්නේ ඇපිටන් වේට් ගේන් කියලා කියන්නේ ගොඩක් බර වැඩි කරගන්න කැමති කෙනෙක්ට බර වැඩි කරගන්න පාවිච්චි කරන්න පුළුවන් සප්ලිමන්ට් එකක්. මෙහි මොනවාද අන්තර්ගත වෙන්නේ? මෙහි මූලික වශයෙන්ම අන්තර්ගත වෙන්නේ ශරීරයට අවශ්‍ය ප්‍රෝටීන පදාර්ථ. විශේෂයෙන්ම කැසීන් කියන ප්‍රෝටීනය සහ වේ ප්‍රෝටීන් කියන ප්‍රෝටීනය තමයි මෙහි මූලික වශයෙන්ම අන්තර්ගත වෙන්නේ. ඉතින් මෙන්න මේ ප්‍රෝටීන පදාර්ථ කොහොමද අපේ ශරීරයේ බර වැඩි වෙන්න අපිට උදව් වෙන්නේ? මේ ප්‍රෝටීන පදාර්ථ අපේ ශරීරයට ලබා ගත්තම මෙමගින් නිකුත් වෙන ඇමයිනෝ ඇසිඩ් අපිට උදව් වෙනවා අපේ ශරීරයේ තියෙන මාංශපේශීන් වර්ධනය කරන්න. ඒත් එක්කම අපි ලබා ගන්නා ආහාරවල තියෙන සම්පූර්ණ පෝෂක පදාර්ථ ප්‍රමාණයෙන් අපේ ශරීරයට හොඳින් උරා ගන්නත් අපිට මෙන්න මේ සප්ලිමන්ට් එකෙන් උදව් ලබා ගන්න පුළුවන්. ඉතින් ඊළඟට ගොඩක් කලින් වීඩියෝ එකෙත් කමෙන්ට් කරලා තිබිච්ච දෙයක් තමයි මෙන්න මේ ඇපිටන් වේට් ගේන් කියලා සප්ලිමන්ට් එක මම මෙච්චර කාලයක් පාවිච්චි කරා හැබැයි මට කිසිම ප්‍රතිඵලයක් ලැබුණේ නැහැ කියන දේ. ඉතින් මේ සඳහා හේතුකාරණ දෙකක් තියෙන්න පුළුවන්. පළවෙනි හේතුව වෙන්න පුළුවන් දේ ඇවිල්ලා තමන් මේක පිළියෙල කරගන්න විට කරන වැරැද්දක්. ඒ ඇවිල්ලා ගොඩක් වෙලාවට මේක කිරි එකක් විදිහට බොන්න තියෙන නිසා ගොඩක් දෙනෙක් උතුරන වතුර පාවිච්චි කරනවා නැත්නම් ගොඩක් උණු ජලය පාවිච්චි කරනවා මේ ඇපිටන් වේට් ගේන් සප්ලිමන්ට් එක පිළියෙල කරගන්න. ඉතින් මෙතනදි වෙන්නේ ගොඩක් අපි උණු වතුර නැත්නම් උතුරන ජලය හෝ උතුරන කිරි එකක් මේ පිළියෙල කරගන්න මේ සප්ලිමන්ට් එක පිළියෙල කරගන්න පාවිච්චි කරොත් එහෙම මේ සප්ලිමන්ට් එකේ තියෙන ප්‍රෝටීන පදාර්ථවල තියෙන ගුණ විනාශ වෙන්න පුළුවන්. ඉතින් එතකොට අපි මේ සප්ලිමන්ට් එක කොච්චර කාලයක් පාවිච්චි කරත් අපේ ශරීරයට මේ සප්ලිමන්ට් එකෙන් ලැබෙන්න තියෙන නිසි ප්‍රතිඵල ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් දෙවන කාරණය වෙන්න පුළුවන් අපි ගොඩක් වෙලාවට මේක මේ වේට් ගේන් සප්ලිමන්ට් වලට නෙමෙයි වෙන ඕනම සප්ලිමන්ට් එකක් අපි පාවිච්චි කරද්දි ගොඩක් ලංකාවේ දෙනෙක් හිතනවා අපි ඒ සප්ලිමන්ට් එක පාවිච්චි කරනවා කියන්නේ අපේ ශරීරයට ලබා ගන්න ඕන සියලුම පෝෂක පදාර්ථේ සප්ලිමන්ට් එකක් හරහා පමණක් ලබා ගන්න පුළුවන් කියලා. මෙන්න මේ දුරුමතේම මේ ආකාරයෙන් මෙන්න මේ ඇපිටන් වේට් ගේන් සප්ලිමන්ට් එකටත් එල්ල වෙනවා. මොකද කෙනෙක් හිතන්න පුළුවන් අඩුබර තියෙන කෙනෙක් ගොඩක් වෙලාවට තමන් ගන්න ආහාර රටාව අනුවත් තමන්ගේ ශරීරයේ බර වැඩි වෙන්නේ නැති අවස්ථා තියෙනවා. ඉතින් ඒ වගේ කෙනෙක් ඇපිටන් වේට් ගේන් එකක් ගත්ත පමණින් තමන්ගේ ශරීරයේ බර වැඩි වෙන්නේ නැහැ. මම මුලින්ම කිව්වා මෙහි තියෙන අන්තර්ගත වෙන ප්‍රෝටීන පදාර්ථ අපේ මාංශපේශී වර්ධනය වෙන්න උදව් කරනවත් එක්කම අපි ලබා ගන්න ආහාරවල තියෙන නිසි පෝෂක පදාර්ථ අපේ ශරීරයට ඇතුළත් කරන්න නැත්නම් උරා ගන්නත් මේ සප්ලිමන්ට් එක උදව් කරනවා කියලා. එතකොට අපි හරියාකාරයේ ඩයට් ප්ලෑන් එක හිටියේ නැත්නම් අපි කොච්චර සප්ලිමන්ට් පාවිච්චි කරත් අපේ ශරීරයේ බර වැඩි කරගන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා සප්ලිමන්ට් එකක් ගත්ත පමණින් තමන් ආහාර නිසි ආහාර වේලක් අපි නොගෙන හිටියොත් අපේ ශරීරයේ බර වැඩිවීමක් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා අනිවාර්යෙන් අපිට වේට් ගේන් වගේ සප්ලිමන්ට් එකක් පාවිච්චි කරනකොට ඔයාලා නිසි ඩයට් ප්ලෑන් එකක සිටීම ඉතාමත්ම වැදගත් වෙනවා තමන්ගේ බර වැඩි කරගන්න ඕනේ නම්.
ඉතින් කෙනෙක් බර වැඩි කරගන්න බලාපොරොත්තු වෙන ඉන්නවනම් අනිවාර්යෙන් නිසි ඩයට් ප්ලෑන් එකක් අනුගමනය කිරීම ඉතාමත්ම වැදගත්. ඉතින් මම දැන් දාන්නම් ඩයට් ප්ලෑන් එක කොයි වගේ එකක්ද ඔයා පාවිච්චි කරන්න ඕනේ කියලා. ඉතින් මෙතනදී ඔයගොල්ලන්ට පැහැදිලිවම පේනවා ඇති හැම ප්‍රධාන ආහාර වේලකින් පස්සෙම, ඒ කියන්නේ පෑයකට විතර පස්සෙම Appeton weight gain supplement එක ඔයා පාවිච්චි කරන්න ඕනේ. මොකද මේකට හේතුව තමන් ලබා ගන්න ආහාර නැත්නම් ප්‍රධාන ආහාර වේලකදී ලබා ගන්න ආහාර නිසි ලෙස තමන්ගේ ශරීරයට උරාගෙන ඒ පෝෂක පදාර්ථ හරහා තමන්ගේ බර වැඩි කරන්න මේ සප්ලිමන්ට් එක ඔයාට බොහෝ දුරට උදව් වෙනවා. මීට අමතරව මේ ඩයට් ප්ලෑන් එකේ ඔයාලට පේනව ඇති අනිවාර්යෙන් දහවල් කාලයේදී ඔයා බත් එකතු කරගන්න ඕනේ, වාගේ ශරීරයේ බර වැඩි කරගන්න ඕනේ නම් ඒත් එක්කම ගොඩක් ස්නැක්ස් ಜಾති කියලා තියෙනවා. විශේෂයෙන්ම පළතුරු ಜಾති, කෙසෙල්, ඒත් එක්කම අලිගෙට පේර වගේ පළතුරු තමන්ගේ ආහාර වේලට දිනපතා එකතු කරගන්න පුළුවන් නම් වාගේ ශරීරයේ බර ක්‍රමක්‍රමයෙන් වැඩි කරගන්න ඔයාට ලොකු උපකාරයක් වේවි. ඒත් එක්කම ඔයගලට කලින් මම ඩයට් ප්ලෑන් එක දාපු වෙලාවෙත් පේන්නේ නැති ඒ හැම ප්‍රධාන ආහාර වේලකටම අනිවාර්යෙන් ඔයා බිත්තර හෝ මස් නැත්තම් මාළු මේ වගේ කොමන හෝ ප්‍රෝටීන පදාර්ථයක් එකතු කරගන්නත් ඕනේ තමන්ගේ සෑම ප්‍රධාන ආහාර වේලකට. ඒක ඉතාමත්ම වැදගත්. ස්නැක්ස් විදිහට ඔයගොල්ලන්ට පුළුවන් හයි කැලරි ස්නැක්ස් පාවිච්චි කරන්න, එහෙම සමපෝෂ වගේ දෙයක්, එහෙමත් නැත්නම් රට ඉඳි, එහෙමත් නැත්නම් ස්මූදි එකක්, ඕට්ස් වගේ දේවල් උනත් පාවිච්චි කරන්න පුළුවන් තමන්ගේ බර වැඩි කරගන්න. ඉතින් මේ වගේ ඩයට් ප්ලෑන් එකක තමන් ඉන්න එක ඉතාමත්ම වැදගත්. ඒත් එක්කම නිසි වෙලාවට නිසි ආහාර ගැනීමත් ඉතාමත්ම වැදගත්. ඔයාට වාගේ ශරීරයේ බර වැඩි කරගන්න අවශ්‍ය නම් මේ වගේ ඩයට් ප්ලෑන් එකක් කරනකොට තමන් සැලකිලිමත් වෙන්න ඕන විශේෂ කරුණු ටිකක් තියෙනවා. පළවෙනි දේ ඇවිල්ලා හරි වෙලාවල් වලට මේ ආහාර වේල ලබා ගන්න ඕනේ. තමන්ට බඩගින්නක් නැති වුණත් මේ ආහාර වේලවල් අනිවාර්යෙන් ලබා ගත යුතුමයි. දෙවෙනි කරුණ වෙන්නේ ඔයා පුළුවන් තරම් බත් නූඩ්ල්ස් වගේ දේවල් ගන්න ඕන. පුළුවන් තරම් ඒව තෙම්පරාදු කරලා ටිකක් ඔයිල් බටර් වගේ දේවල් එකතු කරලා පිළියෙල කරගන්න ඕන නම් ඒක තවත් ඔයාට වාසිදායක වේවි. ඒත් එක්කම එලෝලු වගේ දේවල් පාවිච්චි කරනකොට විශේෂයෙන්ම අත් අල බතල ඒ වගේ ස්ටාර්ච් එක තියෙන එලෝලු පාවිච්චි කරනකොට ඔයාගේ බර ඉක්මනින් වැඩි කරගන්න ඔයාට උදව් වේවි. ඉතින් ඔයා ඩයට් ප්ලෑන් එකක ඉන්නකොට අනිවාර්යෙන් තමන් පාවිච්චි කරන පළතුරු ගැනත් වැඩි සැලකිලි දක්වන්න ඕනේ. විශේෂයෙන්ම ඔයාට පුළුවන් කෙසෙල්, ඒත් එක්කම අඹ, ඒත් එක්කම අලිගෙට පේර වගේ පළතුරු තමන්ගේ ඩයට් එකට එකතු කරගන්න. මොකද මේවා ගොඩක් හයි කැලරි පළතුරු ජාතීන් නිසා ඔයාට ඉක්මනින්ම බර වැඩි කරගන්න උදව් වේවි. ඒත් එක්කම කොයි වගේ ව්‍යායාමද ඔයා කරන්න ඕනේ මේ වගේ ඩයට් ප්ලෑන් එකක් කරනකොට? විශේෂයෙන්ම ඔයාට ව්‍යායාම කරන්න වෙලාවක් නැත්තම් අඩුම තරමින් ස්ට්‍රෙචින් ටිකක් හරි කරනවා නම් ඉතාමත්ම වැදගත්. තමන්ගේ මාංශපේශී ඉක්මනට වර්ධනය කරගන්න අවශ්‍ය නම්. ඉතින් බර වැඩි කරගන්න කියලා ගොඩක් පිටි සහිත ආහාර සහ ගොඩක් තෙල් සහිත ආහාර, ෆාස්ට් ෆුඩ් වගේ දේවල් ආහාරයට ගැනීම හිතකර නැහැ. ඉතින් ගොඩක් වෙලාවල් වල තමන් ගෙදරදිම ආහාර පිළිටි කරගන්නවා නම් ඒක ඉතාමත්ම හොඳ දෙයක් වෙයි. අනිත් ගොඩක් වෙලාවට ප්‍රෝටීන් ෂේක් වගේ දේවල් තමන්ගේ ශරීරයට ඔයා පිළියෙල කරලා එකතු කරගන්නවා කියන්නේ අනිවාර්යෙන් ගොඩක් හොඳ ප්‍රතිඵල ඔයාට ලබා ගන්න පුළුවන්. ඉතින් මේ කිව්ව ඩයට් ප්ලෑන් එක ඇත්තටම ඩයටිෂන් කෙනෙක්ගෙන් මම ගත්ත ඩයට් ප්ලෑන් එකක්. ඉතින් ඔයාට බය නැතුවම පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒත් එක්ක මතක් කරන්න ඕනේ තව කරුණක් ඇවිල්ලා මේ කොච්චර ඩයට් ප්ලෑන් එක හිටියත් තමන්ගේ ශරීරයට අවශ්‍ය වතුර ප්‍රමාණයත් එකතු කරන්න ඕනේ. විශේෂයෙන්ම ලීටර් 2-3 ප්‍රමාණයක් අනිවාර්යෙන් දිනපතා ඔයාගේ ශරීරයට එකතු කරගන්න එකෙන් ඔයාගේ ශරීරයේ සෞඛ්‍ය සම්පන්නභාවය දිගින් දිගටම තියාගන්නත් ඔයාට උදව් වේවි. ඉතින් මෙන්න මේ දේවල් තමයි ඔයාට ඔයාගේ ශරීරයේ වැඩි කර බර වැඩි කරගන්න උපකාරී වෙන්නේ. ඉතින් මේ දේවල් හරියාකාරව ඔයා එක දිගට මාස 3ක් වැනි කාලයක් කරොත් අනිවාර්යයෙන්ම ඔයාට හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඉතින් තවත් මේ වැනි ගැටලුකාරී තත්වයන් තියෙනවා නම් ඔයාට පුළුවන් මේ වීඩියෝ එක පල්ලෙහාට කමෙන්ට් කරන්න. එතකොට මගේ ඉදිරියේදී ඒ ගැටලුකාරී තත්වයන් වලට නිසි පිළිතුරු අරගෙන එන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයා ආසාවෙන් බලන්න ඇති, ඒත් එක්කම අලුත් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා හිතනවා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. එතකන් අමතක කරන්න එපා channel එක තාමත් subscribe කරලා නැත්නම් දැම්මම channel එක subscribe කරන්නත් මතක තියාගන්න. Bye.